අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල උපකාරක පන්ති ලබන 25 වනදා යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ අනුමැතිය බස්නාහිර පළාත් උපකාරක පන්ති ආරම්භ කිරීම රජයේ පාසල් ඇරඹී දෙසතියකට පසු වන්තොටු පොලේ සිදු කෙරුණු සෞඛ්‍ය ක්‍රමවේද 21 වනදායින් පසු වෙනස් කිරීමට තීරණය ආණ්ඩුව බාර ගන්නවා කියන්නේ කොරෝනා හැදුනා වගේ තමයි හිටපු අගමැති රනිල් කියයි ජනපති මැදිරිගිරියට පාසල් දරුවන්ට නිල ඇඳුම් සහ පෙළපොත් තවමත් ලබා දී නොමැති බවට සජිත්ගෙන් චෝදනා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100%ක් හිමිවන තුරු අරගලයේ අකණ්ඩව වරායේ වෘත්තීය සමිති කියයි. කෝටි 4කට ආසන්න මුදල් සහ රන් බාණ්ඩ ගම්පහ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් කොල්ලකයි. මංකොල්ලකරුවන් සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායම් පහක්. ඇඹිලිපිටිය සහ බලංගොඩ නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි. මොරවැව ප්‍රාදේශීය සභාවේ බලයත් පොහොට්ටුවට. ප්‍රථමයෙන් දේශීය පුවත්. ගම්පහ පෞද්ගලික මූල්‍ය ආයතනයකට පැමිණි පුද්ගලින් දෙදෙනෙක් විසින් එම ආයතනයේ මුදල් සහ රන් බහඬ කොල්ලකා පලා ගොස් තිබෙනවා. ඊ දින දහවල් 2:10ට පමණ ගම්පහ පොලිස්ව සමේ මිරිස්වත්ත පාර ගම්පහ ලිපිනේ පිහිටි මුල්‍ය ආයතනයක් තුලට මොක ආවරණ හිස්වසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ගිනියවයක් පෙන්වා එහි සිටි සේවකින් බිය ගන්වා රුපියල් 950,000ක් සහ රුපියල් 1,390,000ක් වටිනා රන් බාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබෙනවා. අදාළ මූල්‍ය ස්ථානය කොල්ලකන ආකාරය එම මූල්‍ය ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණේ මේ ආකාරයෙන්. සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙවන විට ගම්පහ පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙනවා. විශේෂයෙන්ම අපි මූල්‍ය ආයතන පවත්වාගෙන යන අයගෙන් පුද්ගලික මෙන්ම රජයේ අර්ධ රාජ්‍ය මූල්‍ය ආයතනවල හිමිකරුවන්ගෙන් පරිපාලකින්ගෙන් ඉල්ලා සිටීමට කැමැති. ඔබේ ආයතනයටත් මේ ආකාරයට මෙම කොල්ලකරුවන් අපරාධකරුවන් ඇතුළු වීමට පුළුවන්. මෙවැනි කොල්ලකරුවන් සම්බන්ධ ප්‍රවණතාවයක් මෙවන විට දක්නට ලැබී තිබෙනවා. විශේෂයෙන්ම මෙම කොල්ල කරුවන් දෙදෙනා පැමිණ තිබෙන්නේ යතුරු පැදියකින් ඒ වගේම හෙල්මට් පැළඳ පැමිණ වෙනත් කරුණු ගැන විමසීමක් සිදු කර තිබෙනවා. ඉන් පසුව ඒ කර්ම කොල්ල කෑම සිදු කර තිබෙන්නේ. ඔබගේ මූල්‍ය ආයතනයේ අසලත් මේ ආකාරයට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් ගැවසෙන්නට පුළුවන්. ඒ වගේම හෙල්මට් සහිතව පැමිණ විවිධ තොරතුරු විමසන්නට පුළුවන්. ඔබගේ සේප්පුව විවෘත කරන අවස්ථාවේ සේප්පුව වසන අවස්ථාවේදී එක්වරම මෙවැනි ආකාරයේ කොල්ල කෑම සිදු කරන්නට පුළුවන්. ඒ නිසා ඔබත් ඔබේ සේවකිනුත් මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. ජනවාරි මාස 25 වෙනිදා උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අවසර ලබා දී තිබෙනවා. එමෙන්ම බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කර දසතියකින් පසු උපකාරක පන්ති ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසීර ගුණවර්ධන මහතා සඳහන් කළේ. වවුනියාව දිස්ත්‍රික්කයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 16 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආශෘතීන් සොයා නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලා පහක සිදු කළ PCR පරීක්ෂණවලදී කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 20 දෙනෙකු තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඉන් ඇඟලුම් කර්මාන්ත ශාලා තුනක් తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර ආශෘතීන් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මදුරවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන්ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 6 දෙනෙකු තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. තරඟ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන්ගත් ගාල ප්‍රදේශයේ පිහිටි හෝටලයේ සේවකින් දෙදෙනෙකුටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඔවුන් එම හෝටලයේ මුළු තැන්ගේ සේවය නියුතු පුද්ගලින් බවයි ගාල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුරකේ සිංහාරච්චි මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පළ කළේ මෙවන් අදහසක්. මේක මුළු තැන්ගේ ඉන්නම් මුළු තැන්ගේ වැඩ කරන කෙනෙකුට ක්‍රිකට් ක්‍රීඩකයෙකු හරහා මේ රෝගයේ පැමිණීමට තියෙන ඉඩකඩ මම හිතනවා මම විශ්ලේෂණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතා අඩුයි. බොහෝ වෙලාවට මේක සමහර විට වෙනත් මාර්ගයක් හරහා වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ සියල්ල මේ ආකාරයට හමුවන්නේ ඒ ක්‍රිකට් ක්‍රීඩා කරන ඒ කාර්යය සඳහා අපි දීලා තියෙන මාර්ගෝපදේශ අනුව ඒ පිළිබඳව අවධානයෙන් සිටීමේ ක්‍රියාවලිය නිසි ආකාරව සිද්ධ වෙන නිසා. ඒ නිසා මම හිතනවා මෙවැනි රෝගීන් හමුවීම හරහා රටට විශේෂ අවධානමක් ඇතිවන්නේ නැහැ. ඒ අවශ්‍ය කරන ආරක්ෂක පිළිවෙතවල් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන තුරු. රත්ගම ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයෙකුට COVID-19 වෛරස ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් 50 දෙනෙකු අද PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. COVID-19 වසංගතයේ හමුවේ පසුගියදා දහම් පාසල් වසා දැමුණු අතර හුදකලා තත්වයේ ඉවත් කිරුණු ප්‍රදේශයන්හි හෙට දින දහම් පාසල් ආරම්භ වෙනවා. ඒ වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය අංශ විසින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ හතරක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 255 දක්වා ඉහළ ගියා. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 695 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 683 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතින් වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඒ අනුව ඊයේ දින වාර්තා වූ අදාළ ආසාදිතින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 168ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 147ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 90ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 278 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. මේ අතර ජනවාරි මාස 25 වන දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී ඇති බවත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසීල ගුණවර්ධන මහතා පවසනවා. බස්නාහිර පළාතෙන් පිටත උපකාරක පන්ති පැවැත්වීම සඳහා ජනවාරි මාස 25 වෙනි දින සිට අවසර ලබා දීලා තියෙනවා. මේ අවසර ලබා දෙන්නේ උපකාරක පන්ති එක තිබෙන පුටු ප්‍රමාණයෙන්, ඒ කියන්නේ ඉඳ ගැනීමට හැකි ප්‍රමාණයෙන් 50%ක් හෝ නැත්නම් උපරිම සංඛ්‍යාව ළමයින් 100ක් දක්වා පමණයි. ඒ වගේම මෙම උපකාරක පන්ති ආපොස සාමාන්‍ය පෙළ සහ ආපොස උසස් පෙළ සඳහා පමණක් මුලදී විවෘත කරන ලෙස තමයි අපි ඉල්ලා සිටින්නේ. අපි අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙනවා. මේ පන්ති කොහොමද පවත්වාගෙන යා යුත්තේ, කොයිතරම් කාලයක්ද මේ පන්ති පවත්වාගෙන යා යුත්තේ, සියලු දේම අපි ඒ ශක්ලේඛනේ අඩංගු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙම උපකාරක පන්ති මෙම රෝගයේ පැතිරීමේ අවදානම් මධ්‍යස්ථානයක් නොවන ලෙසට කටයුතු කිරීම ඒ සියලු දෙනාගේම වගකීමක්. මෙම උපකාරක පන්ති සඳහා මෙම දිස්ත්‍රික්කයේ ඇතුළත ළමයින්ට සහ ගුරුවරුන්ට පමණයි මෙම උපකාරක පන්ති පවත්වාගෙන යන්න පුළුවන්. බස්නාහිර පළාතේ උපකාරක පන්ති පැවැත්වීම තවදුරටත් ප්‍රමාද වෙනවා. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව එදින සිට සති දෙකක් ගියාට පස්සේ තමයි අපි උපකාරක පන්ති ආරම්භ කරන්න අවසර ලබා දෙන්න දැනට තීරණය කරලා තියෙන්නේ. මේ අතර එළමෙන 21 වනදා සිට ගුවන්තුරුපල විවෘත කිරීමෙන් අනතුරුව සිදුවන ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද දින පැවැත්ුණා. ඒ ගුවන්තුරුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් GA චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වෙනදා සිට නැවත සංචාරක ව්‍යාපාරය ආරම්භ වන සමගම අප ගුවන්තුරුපලත් ආරම්භ කිරීමට අප අවශ්‍ය කටයුතු කරගෙන යනවා. PCR ටෙස්ට් එක කරන්නේ නැහැ මීට පස්සේ විශේෂයෙන් දැන් පස්සේ මේ ගුවන්තොටුපළ තුළ. මේ ගුවන්තොටුපළ තුළ කරන PCR ටෙස්ට් එක අප රැගෙන යනවා ක්‍රම දෙකකින් මේ ගුවන්තොටුපළෙන් එළියට. දැන් අපි කරන්න යන්නේ විශේෂයෙන්ද සිට රෙඩ් ඒරියා එක කියන ඒරියා එක අපි වහනවා. අපි නැවතත් යනවා පියර් එකේ ඉඳන් එයා බිච් හල්ට ගෙනල්ලා එතනින් තමයි අපි ගුවන් මගින් නැතුට ගන්නේ. එතකොට වෙන්නේ මොකද? PCR ටෙස්ට් එක මේ එයාපෝට් එකේ කරන්නේ නැහැ. ඔවුන් හොටෙල් වලට රැගෙන ගිහිල්ලා මේ හොටෙල් වල සහ නිර්වාදායන මධ්‍යස්ථාන වලදී තමයි මේ PCR ටෙස්ට් එක කරන්නේ. අපි දවසකට බලාපොරොත්තු වෙනවා 3300ක් සංචාරකයන් සහ රීපැට්‍රියේෂන් ප්‍රෝග්‍රෑම් එකේ 850ක් අපේ ශ්‍රී ලාංකිකයින්ම ගෙන්නා ගැනීම. සංචාරක මණ්ඩලය විසින් නිකුත් කරලා තියෙන ඇප් එකක් තියෙනවා. ඒකෙන් ඔබ සිල් දනාට මේක ලබා ගත්තොත් ඒකේ කියලා තියෙනවා මේ නිය නෝමල් සිටුේෂන් එක යටතේ ටුවරිස්ට් බබල් එකක් හැටියට. මේ බයෝ බබල් එකෙන් කොහොමද මේ ටුවරිස්ට් සංචාර කර්මාන්තය ඉදිරියට රැගෙන යන්නේ කියලා ඒකේ ඔක්කොම සම්පූර්ණ විස්තර තියෙනවා.
ගම සමග පිලිසඳර 6 වන අදියර අද පොළොන්නරුව බැදිරිගිරිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම සමග පිලිසඳර 6 වන වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බැදිරිගිරිය ප්‍රදේශයේදී පැවැත්ුණා. महावेली प्राथमिक विद्यालय शिशु ऐतिहट पत्किरी में अवस्थावट जनाधिपतिवरया एक पुना महाजन बैंक हनुमा दिन प्रथम ඉතාමත්ම දුෂ්කර පාරම්පරිකවම තිබුණු ගම්මාන නිසා මේ දෙකේ වෙනසක් මම දකිනවා. ප්‍රශ්න ඍජුවම ඉදිරිපත් කළා ඒ වහන්ද පිළියම් යොදන්නට තමයි මේ වැඩසටහන යොදාගෙන තිබෙන්නේ. විශේෂයෙන්ම අද සෑම වැඩසටහනකටම වැදගත් අමාත්‍යාංශවල විශේෂයෙන්ම ප්‍රශ්න තිබෙන මහා මාර්ග සෞඛ්‍ය නිවාස වගේම විශේෂයෙන්ම අලි ගැටුම පිළිබඳව තිබෙන ප්‍රශ්න පානීය ජලය පිළිබඳ තියෙන මේ සෑම කිරිකකම ඒ අමාත්‍යාංශ ලේකම්වරු පැමිණලා තිබෙනවා ඒවයි හඳුනාගෙන ඒවට කඩිනම් ඒ විසඳුම් ලබා දෙන්න ගොවි ජනතාව වෙනුවෙන් ප්‍රධාන අවධානයක් යොමු කළ තිබෙන ප්‍රතිපත්තියක් වශයෙන් ඒ ගොවි ජනතාවගේ තිබෙන ප්‍රශ්න මේ ගොවිතැන කෙරෙහි අවධානය යොමු කරන්න තරුණ තරුණියන් පවා ගොවිතැන කෙරෙහි අවධානය යොමු කරන්නට හේතු කරගෙන තමයි අපි පොහොර නොමිලේ ලබා දෙන්නටත් වී සඳහා ඉහළ සහතික මිලක් ලබා දෙන්නටත් ක්‍රියා කරේ. තිරසාර සංවර්ධනයක් හැටියට අපිට කටයුතු කරන්නට තමයි අපි විශේෂයෙන්ම ගොවි ගම්මාන ග්‍රාමීය ප්‍රදේශ දියුණු කරන්න. අපේ රටේ 75%ක් පමණ ජනතාව ජීවත් වෙන්නේ ග්‍රාමීයව. මේ ග්‍රාමීයව අපි රටේ නිදහසෙන් පස්සේ අවුරුදු 70කට ආසන්න කාලයක් සංවර්ධනය ඇති වෙලා තිබෙනවා විවිධ සංවර්ධන ව්‍යාපෘති යටතේ. නමුත් තවමත් ග්‍රාමීයව ජීවත් වෙන ජනතාව විවිධ දුෂ්කරතා මැද්දේ ජීවත් වෙනවා. ග්‍රාමීය අවශ්‍යතාවයන් සකස් කරලා දෙන්නට තමයි අපේ රජයේ ශේෂ ප්‍රතිපත්තියක් වන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙව අවස්ථාවට එක්ව සිටියා. පාසල් දරුවන්ට නිලැඳුම් සහ පෙළපොත් ලබා දීමට රජය තවමත් කටයුතු කරන මෙති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද මොනරාගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමි. මොනරාගල බුත්තල ඔක්කම්පිටිය ප්‍රදේශයේ අද පැවති විපක්ෂ නායක ජංගම සේවයේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. මේ දුප්පත් ජනතාව ගැන කිසි කෙනෙක් ඇහැක් කරලා බලන්න කෙනෙක් නැහැ. महापोलवे सत्य वायु समीकरण पार्लिमेंटुले सत्य जीएलपी प्रेमदास मतलबीलुमा विपक्ष विपक्षे
කොරෝනා වෛරසයට එරෙහි එන්නත් කරන ක්‍රියාවලිය මේ වසරේ අප්‍රේල් මාසයේ වන විට හෝ ආරම්භ කිරීමට රජයට හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එයද කොළඹ පැවති හමුවකට එක් වෙමි. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තරුණ ප්‍රජාවතර හමුවක් අද නුගේගොඩ දී පැවැත්ුණා. මෙහිදී තරුණ තරුණියන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළ අතර එහිදී කොවිඩ් මර්ධනය ඇතුළු කරුණු රසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. සමහර රටවල් එන්නත් කියන වැක්සිනේෂන් ආරම්භ කළා තියෙනවා. ක්‍රමානුකූලව පටන්ගෙන තියෙනවා. ඒ තවත් කල් යනවා. ඒකෙත් ප්‍රශ්න තියෙනවා. ලංකාවේ එන්නත් කිරීම ගැන කිසිම සැලසුමක් නැහැ. අපිට කිව්වා සියලු දෙනාටම මාර්තු මාසේ ලැබෙනවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයි. මිලදී ගැනීම තාම හරියට අපේ රටේ සිදුවෙලා නැහැ. මට ආරංචි ආණ්ඩුව ගිහින් අපනයන ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් මිලියන 10ක් තෑගි දෙන්න කියලා තියෙනවා මේව අරගන්න. මේ අපේ මූලික යුතුකම. නිදහස් සෞඛ්‍යයක් කියන ආණ්ඩුව මේ ගැන වියදම් කරන්න උවම නැහැ. අපේ මුදලේ ඒ මුදල අපේ අයවැය හොයා ගන්න පුළුවන් විශාල මුදලක් නෙමෙයි එකක්වත් කරන්නේ නැතුව අපි හිඟා කනවා පුද්ගලික අංශයෙන් අපිට සල්ලි දෙන්න කියලා ඔයගොල්ලේ අනාගතයට ආණ්ඩුව ලෑස්ති නැහැ මුදල් වියදම් කරලා එතකොට මොකද තියෙන්නේ නිදහස් සෞඛ්‍ය ක්‍රමය අද මේ රටේ කොරෝනා මාර්තු මාසේ පටන් ගත්තයන් පස්සේ වෙන්ටිලේටර්ස් වැඩිපුර කීයක් දාලා තියෙනවද චීනෙන් හම්බුණා ටිකක් ඉතුරු ඒවා අපේ ගිලන් රටවල තිබුණේම ගලවලා තියෙනවා අපිට 3000ක්වත් නෑ වෙන්ටිලේටර් PCR මැෂින් සීමා සහිත. ඔන්න ඔයවට දෙන්න කියලා අපි ඇයට කියවන්නේ. මේ ගැන වැඩි කතා කරන්න දෙයක් නෑ. මේක අසාර්ථක වෙලා තියෙන්නේ. අපි ආණ්ඩුවට කියන්නේ පාර්ලිමේන්තුවට දෙකම ඇස්සල්ලා ක්‍රියා කරන්න කියලා. ආණ්ඩු මාඩු කිරීම ඒක ඇතුලේ තියෙන කම්බ ඇදිලි නෙමෙයි. ඒව වැඩක් නෑ. දැන් මේ පාණ්ඩුව බාර ගන්නවා කියන්නේ කොවිඩ් හැදුනා වගේ. කිසිම වෙනසක් නෑ. ඒත් අපි ලෑස්තියකට උදව් කරන්න. ඇත්ත හෙලි කරන්න. මේ කරන්න කල් ගියොත් අපිට ලැබෙන එන්නත කල්යන හිතන්න එපා මේ අවුරුද්ද ඔක්කොම එන්නත කරලා අපි ඔක්කොම හොඳයි කියලා ඒක සිදු වෙන්නේ නැහැ සිංහල අවුරුදු කාල වෙනකොටත් වෙන්නේ නැහැ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය වරාය අධිකාරිය සතුවනතුරු අරකලිය අත් නොහරින බව වරාය වෘත්ති සමිති පවසනවා ඒ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගතියුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීමට ජනාධිපතිවරයා පත් කළ අනු කමිටුව සමග පැවති සාකච්ඡාවකට අද එක් වෙමින් නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුවැති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පසුගිය දා පත් කරනු ලැබුවා. එම අනුකමිටුව සහ වරාය වෘත්තීය සමිති නියෝජිතින් අතර සාකච්ඡාවක් අද වරාය හා නාවික අමාත්‍යාංශයේදී පැවැත්වුණා. එම සාකච්ඡාව සඳහා පැමිණි වරාය වෘත්තීය සමිති නියෝජිතින් මෙලෙසද හස්පල කළා. වරාය හා නාවික අමාත්‍යාංශයේ පැවැත්ත සාකච්ඡාව අනුව තීරණය වුණා ලබන සිකුරාදට අපේ යෝජනාවලිය ඉදිරිපත් කරන්න. ඒකට හේතුව වුණේ අද අපි සූදානම් වෙලා ගියේ ජනාධිපතිතුමා දුන් නියෝගය අනුව වෘත්තීය සමිති එකමුතුව සහ කැබිනට් ඇපොයින්ට්මන්ට් කමිටුව විසින් එකතු වෙලා අපේ තියෙන යෝජනාව එතුමන්ලා සමග සාකච්ඡා කරලා එහි තියෙන සාරත්වය අපේ යෝජනාව කිදිර ඉදිරිපත් කරන්න. එවැනි එහෙම අවස්ථාවක් අපට ලබා දුන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා වෙත මේ යෝජනාවලිය ඉදිරිපත් කරන්නේ 100ට 100ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තයේ මෙහෙවන්න ඕන කියන තැන ඉඳගෙන. ඒ නිසා ජනාධිපතිතුමා විසින් අපට කිව්වේ 51.49 තුල රාමුව තුල තීන්දුව తీරන ගන්න කියලා. අපි ඒකට එදත් විරුද්ධ වුණා, අදත් විරුද්ධයි, හෙටත් විරුද්ධයි. ඒ ආරමුණට යනකම් අපි ගන්න ඕන ඕනෑම තීන්දුවක් ඕනම කෙනෙක් එක්ක විසඳ ගන්න අපි සූදානම්. අපි ආණ්ඩුවට කියනවා මේ වචන ඇස්සේ හැංගෙන්න එපා. විකුණනවා කියලා හැංගෙන්න එපා. බදු දෙනවා කියලා හැංගෙන්න එපා. ආණ්ඩුවෙන් රුපියලක්වත් අපිට එපා. අපිට පුළුවන් නැගෙනහිර පර්යන්තය වරායට කරන්න ඒ හැකියාව තියෙනවා. එහෙම කරන්න බෑ කියනවනම් අපි සූදානම් ඔප්පු කරලා වෙන්න. අපි කියනවා ආණ්ඩුවට පුළුවන් කියන අයයි බැරි බෑ කියන අයයි එකට මුණ ගැසන්න අපි වෙන්නනම් මේ කරන්න හැටි. මෙරට සම්පත් විකිණීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මහා ධන උල්පතක් තියෙන ජැටිය නැගෙනහිර ජැටිය. දැන් ඒ ජැටිය දෙන්න හදනවා ඉන්දියාවේ සමාගම. දකුණ චීනෙට නැගෙනහිර ඉන්දියාවට අපට වාටියවත් නැති. අපි දේපල විකුණනවා, උන් දේපල රැස් කරනවා. මේ රටේ කිසිම දෙයක් මේ ආණ්ඩුව යටතේ විකුණන්නේ නැහැ නෙවෙයි නැගෙනහිර වරාය ජැටිය අපි ආයෝජකයන්ට විවෘත කරලා තිනවා මෙතන කිසිම විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ ආර්ථික වශයෙන් ගත්තොත් එහෙම මේ කරලා තියෙන්නේ ආයෝජනයන් ලංකාවට ගෙන එන එක අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට හාත්පසින්ම වෙනත් ප්‍රකාශයක් තමයි ජනාධිපතිතුමා වෘත්තීය සමිති නායකයන්ට කළේ
ඉතාමත්ම සුළු මුදලකට මම සුළු මුදලක් කියලා කියන්නේ ඩොලර් මිලියන 700කට නැගෙනහිර ජැටිය වැනි ලංකාවේ වරාය වලින් ගැඹුරුම වරාය ලෝකේ විශාලම නැව් පැමිණිය හැකි මෙම වරාය ඩොලර් මිලියන 700කට අවුරුදු 35කට බදු දෙන්න යන වසරකට කෝටි 380ක මුදලක් එන්නේ එක් දිනකට රුපියල් කෝටියක් වගේ මුදලක් මේක අපරාධයක් විදිහට තමයි අපි දකින්නේ මෙම බදු දීම සමග ජන බලවේග විදිහට හෙලා දකින්නෝ महिंद राजपक्ष जन अगमत्मा पहदील पार्लमेंट पर्यत विकुणाने राजपक्ष अपट अमेरिकन डॉलर मिलियन हईसियामी इंडिया आयोजक जपानी आयोजक मेकअपेट प्रश्न මේ නැගෙනහිර ජටිය ජනාධිපතිවරයා කියනවා නම් මේක අනිවාර්යයෙන්ම ඉන්දියාවට දෙනවමයි කියලා අපිටත් කියන්න තියෙන්නේ අපි තරයේ ප්‍රතිපත්තියේ ඉන්නවා නැගෙනහිර ජටිය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට එරෙහිව ඒක රැක ගැනීම සඳහා වන අරගලය අපිත් දියත් කරනවා විපක්ෂයේ හිතේ තියෙනම හම්බන්තොට වරාය පිළිබඳ චිත්‍රයමනි ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා හම්බන්තොට වරාය විකුණන්නේත් නැහැ බදු දෙන්නේත් නැහැ නමුත් සංවර්ධනය සඳහා අවශ්‍ය කරන ව්‍යාපාරික උපාය මාර්ගික කටයුතු කරන්න. ඒක ඉතින් ඒක තේරෙන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. एमबीपीटी सह बलंगोड नगर सभा वल सभापति दिदना के सेवे वहाम क्रियात्मक पारधि तावकालिक अतिम सबरकम फला आंकार टिकिरी कोबेकड़ महता तीरणे करतीवा एमिलिपिटिय सह बलंगुड नगर सभा वल सभापति वरुण तेदना के सेवय वहम क्रियात्मक वन परधि तावकालिकवा थिटुवा तिबिनवा एमिलिपिटिय नगर सभावे सभापति ललित धर्मकीर्ति सह बलंगुड नगर सभावे सभापति चमिक जयमिनी विमल सेनया नायक सेवय तमंट पेवरी अति बलतर प्रकार अतिटु उपवाय सबरगम पलत तांडुकार टिकिरि कोब्बेकडु महता प्रकाश कले ए अनुव गसट निवेदनयक निकुत करमिन एमिलिपिटिय नगर सभावे सभापति वरयागे कार्य एटु किरीमट सह एहि बलतर क्रियात्मक किरीमट एम नगर सभावे उपसभापति दिनेश मधुसंक वेत नियोग करते बनवा बलंगुड नगर सभा सभापति वरयागे कार्य इटु किरीमट सह ए बलतल क्रियात्मक किरीमट नियोग करते ए उपसभापति ताहिर मोहम्मद रूमिटाई औंट एल्लवियति चोदना संबंधिन परीक्षण सिदु किरीमट विश्रामलात महाधिकरण विनिसुरु रोहन अरुण कुमार महता पत करते बनवा एमिलिपिटी नगर सभा सभापति ललित धर्मकीर्ति महता श्रीलंका पद जन पेरमुन नियोजन करन अतर बलंगुड नगर सभा सभापति चमिक जयमिनी विमल सेन महता एक्सत जातिक पक्ष नियोजन करनवा मैत्र त्रिकुणामल डिस्ट्रिक्ट के मोरवेव प्रादेशिक सभावे बल पीटुम श्रीलंका पदजन पेरमुट हेकिवेतवा एनो श्रीलंका पदजन पेरमुन नियोजने कर्मी डब्ल्यू आर जगत्कुमार वेरकम महता नव सभापति वर वशीन इवती चंद विमसीमी बहुत मंत्री संख्यावे कमेत हिमिकर कनमी तेरी पत्वेतवा श्रीलंका पदजन पेरमुने मंत्री वरुण हताक समगीन एक्सत जातक पक्षे मंत्री वरुण तिदन कुद श्रीलंका निधास पक्षे मंत्री वर कुद पदजन पेरमुट पक्ष चंदे भावितकृति बेनवा පසුගිය යහපාල ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති වත්මන් ආණ්ඩුව විසින් විවෘත කරමින් සිටින බව සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රාර්ගන්මාන ශාලාවේ කැබිනට් පත්‍රිකාවේ ඉඳන් සියලු කටයුතු සිදු වුණේ යහපාල ආණ්ඩුව කාලේ. අවුරුදු 3කට සැලසුම් කරපු මේ ව්‍යාපෘතිය ඉවර කරන්න නියමිතව තිබුණත් නොඑක් කරුණු කාරණා හින්දා මාස කිහිපයක් පරක්කු වුණා. එවකට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විදියට කටයුතු කරපු මලික් සමරවික්‍රම මැතිතුමා නොවන්නට මේ ව්‍යාපෘතිය සිද්ධ වෙන්නේ නැහැ කියලා නම් මට 100%ක් විශ්වාසයි. මේ රජය බලයට පත් වෙනකොට ඉතිරි වෙලා තිබුණේ වගවත්ත හන්දේ ඉඳන් මේ ටයර් කර්මාන්ත ශාලාව දක්වා වූ කිලෝමීටර් 2කට ආසන්න මාර්ගය හදලා ඉවර කරන්න විතරයි. හැබැයි මේ ව්‍යාපෘතිය විරුද්ධ කරන්න ගියේ ඒ පාරවත් හදලා දෙන්න බැරුව. අපි දැක්කා රෝහිත අබේ ගුණවර්ධන මහත්තයාත් මේකට ගිහිල්ලා හිටියා. විමල් වීරවංශ මහත්මයාත් මේ ව්‍යාපෘතියට ගිහිල්ලා හිටියා. මේ කට්ටිය මේකට විරුද්ධව කටයුතු කරපු අය. මම මතකයි පාර්ලිමේන්තුවේ කුඩා ටයර් එකක් ගෙනාලා රෝහිත අබේ ගුණවර්ධන මහත්මයා සමච්චලයෙන් කතා කරේ. මේවා කෙරෙන්නේ නැති වැඩ විදියට කතා කරේ. හැබැයි අද මේ අතීතයේ අමතක වුණාසේ හිතලා ගිහිල්ලා කටයුතු කරනවා. හැබැයි අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේව දෙයක්. එතුමා විරුද්ධ කරන්න ගියට කමක් නැහැ. හැබැයි එතුමා මේ අතීතයේ පිළිබඳව යම් සිහිපත් කිරීමක් කරලා මේකට දායක වුණු අයට ස්තුතිවන්ත වෙලා කටයුතු කරා නම් තමයි හොඳ. දැන් තර්ඩ් ඩයි විශේෂාංගය. තර්ඩ් ඩයි
තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් දේශීය න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නැග්වීම උදෙසා කොතෙක් සාකච්ඡා ඇරඹී ඇතත් සංවර්ධන ව්‍යාපෘති ආශ්‍රිතව ඒවා ක්‍රියාත්මක කිරීමේදී උද්ගතවන ගැටලු සම්බන්ධයෙන් වගකිව යුතු මාධ්‍යක් ලෙස අප නිරන්තරයෙන් අවධානය යොමු කරනවා තිරසර සංවර්ධන පනතක් පවා බලාත්මක වන පසුබිමක් තුළ වුවද වරින් වර වාර්තා වන අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති අප රටට ජනතාවට මෙන්ම පරිසරයටද එල්ල කරන්නේ දැඩි බලපෑමක් මේ ත්‍රිකුණාමලය ඩච් බේ වෙරළ තීරය මෙම පරිසර පද්ධතියට බලපෑම් වන පරිද්දෙන් ඉදිකිරීමට යෝජිත නාන කාමර වැසිකිලි කැසිකිලි පහසුකම් සහිත ගොඩනැගිල්ලට විරෝධය පළ කරමින් මේ වන විට ආගමික නායකයන් පරිසරික සංවිධාන මෙන්ම ත්‍රිකුණාමලයේ ජනතාවද පෙරමුණට පැමිණ තිබෙනවා සුදුසු විදිහට පරිසර හිතකාමීව ත්‍රිකුණාමල ජනතාවට ඒ ස්ථානවලට යන්න පුළුවන් විදිහට සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන්න කියන එකයි දේශපාලන අධිකාරියේ තුලනු නිසි බලධාරීන්ගෙනුත් අපි ඉල්ලීමක් කරන්නේ සංවර්ධන කටයුතු වලට අපි කිසිසේත්ම අපි විරුද්ධ නැහැ අපි පෙන්වා දුන්නා මේ වෙරළ තීරයේ නෙවෙයි මේ ව්‍යාපෘතියට සුදුසු ස්ථානය කියලා අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ඉදි කරලා දීලා තියෙනවා මේ සංචාරකයන් සඳහා එවෙන්නක් මෙම ස්ථානයේම තිබියදී ගැටලුව තියෙන මේක කාගේ අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා මෙම ගොඩනැගිල්ල මෙම ස්ථානයට පැමිණුණාද කියන එක නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂකවරයාත් විරෝධය පළ කරන පිරිස සමග සාකච්ඡා පවත්වා ඇතත් මේට තවමත් ස්ථිර විසඳුමක් ලැබී නැහැ පුතු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ පැමිණීම සිහිපත් කරනු පිණිස විදේශ ජනායකින් සිටවනු ලැබූ ගස් කිහිපයක්ද මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම සඳහා මේවන විට ගලවා ඉවත් කර තිබෙනවා අතු කඩා මොර කන්නාසේ මනරම් පරිසරික පද්ධතියක් අනාගත පරපුරට අහිමි කර දමමින් ක්‍රියාවට නැංවීමට නියමිත මෙවැනි සංවර්ධන ව්‍යාපෘති හරහා මෙරට සැබෑ සංවර්ධන ඉලක්කයන් සපුරාගත හැකිද යන බරපතල ප්‍රශ්නය අප අභිමුව පවතිනවා කඩිනම් විසඳුමක් තුලින් මෙම පරිසර පද්ධතිය සුරක්ෂිත කරවා ගැනීමට බලධාරීන්ගේ ඇස් ඇරෙන දෙක් සියත තර්ඩ් අයි අවධානයෙන් තර්ඩ් අයි දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් කහල්ල පල්ලි කැලේ රක්ෂිතේ නීති විරෝධී ලෙස හල්මිල්ල දැව කඳන් කපා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව් දෙනකු දල්කිරියකම වනජීවි නිලධාරීන් සිය අත්අඩංගුවටගෙන තිබෙනවා බොස්ස බන්දනාගාරයේ සිටි රැඳවියකු සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දැරීමත් සමග එම රැඳවියා ප්‍රතිකාර කටයුතු සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට බන්දනාගාර නිලධාරීන් පියවරගෙන තිබුණා. ඉන් අනතුරුව අදාළ රැඳවියා කරාපිටිය රෝහලින් පලා කුස සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මහනුවර දිස්ත්‍රික්කයේ පළමු කෝප් සිටි වෙළඳසැල හසලක නගරයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. කසල් රිජ් ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය කළා පසිනා කෙසල් ගම වයේ තිබී නාදුනන පුත්කල මල සිරුරක් හමු වී තිබෙනවා. හෙද නිලධාරියෙකුගේ මුදල් පසුම්බිය සහ ATM කාඩ් පත සොරකම් කළ පුත්කලින් දෙදෙනෙකු බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. කිරිනොච්චි කෘෂිකාර්මික සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වාර්ෂික පොංගල් උත්සවය රණේ මාඩු කනකම්බිකායි අම්මන් ප්‍රජා භූමියේදී පැවැත්වුණා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cnews.lk අපගේ වෙබ් අඩවියට. යලි තොමෙමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.